රනිල් වික්‍රමසිංහ මහත්තයා කිය කරගකා ඉන්න කවුද අපේක්ෂකයා කියලා කියන්න බය අපේ කන්ද උඩරට ගත්තම වීර මදුම් බණ්ඩාර අයියන්ගේ බෙල්ල දෙන හැටි මම පෙන්වන්නම් කියලා ගිහිල්ලා වැඩ කටයුත්ත කරා වගේ එක්සත් ජාතික පක්ෂේ තවම කෙනෙක් බෙල්ල දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ එකක් මම කියන්න කැමතියි මෙදා පොටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි විපක්ෂයෙන් නායකත්වය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂේ නායකවරයෙක් කියන එක මම මේ අවස්ථාවේ බොහොම සතුටින් ප්‍රකාශ කරනවා එයා තමයි සියලු බාධක මැත්තේ ගිහිලා ප්‍රභාකරන් එක ගිවිසුමක් ගහලා සාමයෙන් මේ රට ප්‍රශ්න විසඳ ගන්න ඕන කියලා බය නැතුව කිව්වේ කියලා ගිවිසුමක් ගැව්වේ ගිවිසුමක් ගහලා ඒක ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ ඒ නිසායි අපි ආගෙන වචනයක් හරි කතා කරන්නේ උගේ කට කෑවට පවු නැහැ ඌ මොකා වුණක් තමයි ඉතින් ඒ වගේ දේශද්‍රෝහීන් කවුද කියලා රට දන්නවා රනිල් වික්‍රමසිංහට අපි ඇඟිල්ල දික් කරනවා 2002 මේ රට ගිවිසුමකින් පාවා දුන්නේ වික්‍රමසිංහ මහත්තයා ඒ පාපෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත LTT සංවිධානයේ සහාය දෙන අයට ලබා දීමේ ද්‍රෝහිකම පිළිබඳව උත්තර දෙන්න කියලා විපක්ෂ නායකතුමා කිව්වා. අද වෙනකොට මේවට පිළිතුරු දීමට ආණ්ඩුවට කට උත්තර නැතිලා තිබෙනවා. ඒ තරහට, ඒ ක්‍රෝධ ඉරිසියාව. එහෙම තමයි ඒ කතා කරන්නේ. යුද්ධය ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. සංවර්ධනය ඔක්කොම කරලා ඉවරයි. ඒ නිසා මොකද කියන්නේ? දැන් ඉදිරියට එන්න හදනවා. මේ අයවැයටත් අත්තකිලමතාණු යෝග අයවැය කියලා. හරියට නිකන් ලෙබ්බේක කඩේ පොලිස් කොත්තුව වගේ තමයි මේ ඉදිරිපත් කරපු අයවැය. ලෙබ්බේ මොකද කරන්නේ? මිනිහා දන්නවා නයිට් පැට්‍රෝල් එක රාලහමිලා දැන් එනවා. ආවට පස්සේ කියනවා මේ මුදලාලි අපිට කොත්තු තුනක් එවන්න. හරි සර් දෙන්න සර්. හොඳමයි වෙන් ළමයෝ. හොඳ මේකෙන් දාන්න රාලහමිලට කොත්තු. අර සමහර ඒවා මාළු කොත්තු, බිත්තර කොත්තු, මාස් කොත්තු කෑලි ඔක්කොම ගහලා දඩබඩ ගාලා ගහලා ගෝලයක් තියවනවා. හැබැයි මේක කාලා ඒ දෙකක් යන්න හම්බ වෙන්නේ නැහැ උන්ට නයිට් පැට්‍රෝල් කරන්න හම්බ වෙන්නේ නැහැ. බඩ බුරු බුරු ගාන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි මේ සැරේ ඉදිරිපත් කරලා තියෙන අයවැය.